සාද කියන්න නමස්කාරය කියන්න බුද්ධන් සරණංගච්ච ආමි දම්මංසරණංගච්ච ආමි සංගහන් සරණංගච්ච ආමි දතියම්පි බුද්ධන් සරණංගච්ච ආමි දතියම්පි දම්මං සරණංගච්චාමී දෘතියම්පහි සංගහන් සරණංගච්ඡාමි තතියම්පිහි බුද්ධන් සරණංගච්ඡාමි තතියම්පි දම්මං සරණංගච්චාමි තතියම්පේ සංගහන් සරණංගච්ඡාමී සරණාගමනන් සම්පන්නම් පානාතිපාතාවේරමනී සික්කාපදන් සමහාධයාමි අදින්නාධනාවේර්මණී සික්කාපදං සමාධ්‍යයාමී කාමේසු මිච්චාචාරාවේර මනී සික්කහාපදං සමආධයාමි මොස්සාවාධාවේර මනී සික්කාපදම් සමාධයාමි පිසනාවාචාාවේර මනී සිකාපදං සමාධයාමි පරුසාවාචහාවේරමනිි සික්ඛාපදං සමාධයාමි සම්පප්පලාපාාවේරමනි සික්ඛාපදං සමාධයාමි මෙච්චා ආජීවාවේරමනි සික්කාපදං සමාධයාමි තිිසරණීන සද්ධින් ආජීවා අට්ටමක සීලං දම්මන් සාධකන් සුරක්කිිතංකත්වා අපමාදීන සම්පාදී තබ්බම් සාාදුකයන්. සමන්තාචක්කවාලේ සු අත්‍රගච්චන්තු දේවතා ශද්ධම්මන් මනිරාජස්සේ සුනන්තුූ සග්ග මුක්ඛදම් දම්මසවන කාලු අයං බදන්තා දම්මසවන කාලු අයංබදන්තා දම්මත්සවන කාලුහු අයංබදන්තාතිී නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතුහු අරාතුහු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්ධස්ස. සිලී පති්ටය නරු සප්нюු චිත්තන් ප්ඥංච භාවයන් ආතා පිණිපකු බිකු සෝඉමං විජටහි ජටම් අන්තහෝ ජටහා බහි ජටා ජට්ටාය ජටිතා පජා තංතං ගොහෝතම පුච්චාම කෝ ඉමං විජටහි ජටම්තිී ශාදු කියන්නකෝ අම්මගේ නම බී විතානගෙනේද බීවිතානගේ බීවිතානගේ මෑණියන් අභහම ප්‍රාප්තු වෙලා වසරක් ගත වෙන අවස්සාවයේදී ඒ බීවිතානගේ මාතාවගේ දූ දරුවන් එමගේම ලෙල්ල බෑල මුළුබුරු මිනිි බිරිු එකතු වෙලා සිදුකරුණු ලබන වර්ෂපූර්ණ ගුණානු ස්මරණ පින්කම වර්සපූර්ණ කියලා සඳහන් කළේ එතුමේ අභාම ප්‍රාප්ත වෙලා වසරක් සම්පූර්ණ වෙනවාදට. එතුමිය වෙනුවෙන් සිදුකොන් ලබන පින්කමක් තමයි මේ ධර්ම දේශනාව පවත්වල බොහෝ දෙනුකොට ධර්මයහාන්ඩ සලස්සලාදේලා ධර්මදාානමයෝ කුසලයක් අත්පත් කරගන්නවා. ඒවගේම හෙට දවසේ මේ නිවසට, මහා සංගරත්නය වැඩමකරවාගෙන උණවහන්සේලාට ආහාරපානාදී ධනවස්වක් සංගික වශයෙන් පූජා කරල දානෙන් ඇපූපස්ථානකළු ලබනවා. දක්කිනං අනුපදස්සාමී කියල සඳහන් කළ ආකාරයට ඒ මියගිය මෑනියන්ට පරලවෙෙන් කරන්න පුළුවන් ඉහළම සත්කාරයක් සිදුකරුණු ලබනවා. ඒ අනුව ඒ මෑනියන්ට දූදරුවන්ගේ නංලීපු කුලි ගෙනත් දෙඩුව මට කියන්න තිීඩි පැමියම්ම වෙනුවෙන් දූදරුවෝ ගොඩක්කිවා ඒයම්මට එයලින් දදරුවෝ පිරිසක් එකතු වෙලා තමයි මේ පින්කම සිදුකරු ලබන්නේ බිවිතාානගේ මෑණියන් බෝම සීලවන්ත ජීවිතයක් ගත කරපු, ගුණවන්ත ජීවිතයක් ගත කරපු ගුණගරුක අම්මා කෙනෙක්. අම්මා කියන වචනයට අපි සඳහන් කරන්නේ ගෙදර බුදුන් අම්මා කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අනුව තමයි. එනිසා අපිට බුදුරජාණන් වහන්සේට පමණක් දෙවිනිවෙන්නේ අපේ අම්මා අපේ තාත්තා. ගෙදරබුදුන් අම්මා ගෙදරබුදුන් තාත්තා කියලා අපේ සඳහන් කරන්නේ අපිට ඒ අම්මා තාත්තා දෙන්න කොච්චර වටිනවාද කියන එක සඳහන් කල තින ආකාරය. ඒ අම්මා වෙනවින් කරන්න පුළුවන් ඉහළම සත්කාරය තමයි වසරගතනවස්සාවේදී ධර්ම දේශනාවක් සූදානම් කරලා බොහෝ දෙනකුට ධර්මයාන්න සලසලදීල ඒ ධර්මදානමේ උක්කුසලේ අනුමෝදං කරනු ලබනවා. එ වගේම මෙහිදේ ඒටත් වලාා වැදගත් අපිට කරුණක් යන්න තිබෙන්නේ. බිවිතානගේ මෑණියන් සුජිමත්ව වාසය කරන කාලයත් පුරාවට එතුමිය අටසල් දහසිල් සමාදංවෙලා සියල සම්පත්තියක් ගත කළ උතුළුත්තලංගම සාලරෝක්කාරාම විහාරස්සී සම්බුන්්ධ පූජා විසාකා කුණගන සමිතියේ කුළුගන සමිතියේ මෑනිවරුන්ට ආරාධනා කරලා ස්වල්පදෙනෙකුට ඒ ධර්මයාන්න සලස්සල දුන්න කුළගල සමිති සලුදනාම ආවනම් මේ ප්‍රමාණය ඉඩ මදිවෙනවා බොහෝ විශාල පිරිසක් එකතු වෙනවා. බි විතානගේ මෑණියන්ගේ ඥාතිකං හිතවත්කම් මිත්‍රගම්. විහාරස්ථානයකරේ දැක්වූ දායකත්ව නිසා සම්බන්ධ වෙන දායක දායිකාවම් පිළිබඳ කතා කරනවා නම්. ඒවගේම එතුමියගේ දදරුවන් වසයෙන් විශේසිෙන් මේ ස්ථානයේ මේ පරණ නිවසේ පැරණ නිවසේ ජීවත්වමින් ඒ මෑනියන් වෙනුවෙන් ඇපෝපස්ථාන කරමින් එ මෑනියන්ට ඇපොපස්ථාන කිරීම සඳහාම මුළු ජීවිත කාලයම කැප කළ. තමන්ගේ තරුණ කාලය විවානොවී අම්මා ඇපොපස්ථාන කරමින් ආරක්ෂා කරගැනීම සඳහා කැප කළ ස්වර්ණාද සිිල්ලා මෙනවිය එවගේ අරෝසාද සිිල්ලා මෙනවිය ඇතුළු මේ දූදරුවෝ. අරෝෂාද සිිල්වා දියනිය ස්වර්ණාද සිල්වා දියනිය, පෙමලතාද සිිල්වා දියනිය, අනුලාද සිල්වා දියනිය, විනිතාද සිල්වා දියනිය ඒවාගේම අරුණද සිල්වා පුතනුවන් චන්ඩසේන තොටමත්තගේ පුතනුවන් කපිල බෑනනුවන් ඇතුළු පවුලේ අනිකුත් දූදරුවන් එවාගේම ලෙලිලා බෑනල මේ පින්කමවිෙනුවෙන් සම්බන්ධතාවය දක්කනවා. ස්ොන්නාාද සිිල්වා මෙනමියත්, අරෝසාද සිල්වා මෙනමියත් මේ දියනියන් දෙදනා, තමන්ගේ අම්මා වෙනුවෙන්ම මේ නිවසේ රැකබලාගනිමින් දැනට වසරක් ගත වෙන ඇතුමේ අබහම ප්‍රාත්ථ වෙලා ඒ වෙන තුරු, ඒ අම්මා වෙනුවෙන් කරපු සත්කාරය. ඉන් මතුවට මේ මගේ ධර්මදේශනාපවත්තුමින් දහම් පොන්්ඩුපූඩාකරමින්. දක්ෂිණාවන් පිළිගන්නමින්, ඒ මෑැනියන්ට පින් අනමෝදංකරමින් එමෑණියන්ට පරලෝ වශයෙන් කරන්න පුළුවන් සත්කාරයත් මේ විදිහට සිදුකරු ලබනවා. මේ අවස්ථාවේදී ධර්මදේශනාව ශ්‍රවණය කරලා බොහෝ දෙනකුට ධර්මයහාන්ඩ සලස්සලදීල ලබාගන්නාව කුෂල ශක්තියෙන් එතුමියට අනුමෝදංකරුණු ලබනවා. එනිසා මේ රැස්කරගන්නාව සිල්ු පුුණණිශක්තිෙන් බිවිතාානගේ මෑණියන්ට අත්පත්වේවා ඊට පෙර අභාව ප්‍රාප්තුයේ දෑබර පියාණන් එවගේම අභව ප්‍රාප්තුූ සහෝදරයා ඇතුළු එමීගින්්ඥාතින් හැමෝට මත් මේ පින් අත්පත්වඒවාගනයගීම සිත්හී තබාගෙන අපි ධර්මස්්‍ය වනය කරමු. මාතෘකාවසිං මම සඳහන් කළේ සිල් සමාදන් වෙන පින්වත් පිරිසට වැදගත්වෙන එවගේම බෞද්ධ අපි හැමෝට වැදගත්වන වටිනා ගාථධර්මයක්. සීලේ පතිට්ටාය නරුසපු චිත්තම්පජංචභාවයන් ආතා පිනිිපකු වූබික්කු සෝඉමංවිිජටයේ ජටම් බුදුරජාණන් වහන්සේගෙන් දෙවියන් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ඇවිල්ල ප්‍රශ්නයක් කහනවා. මොකදද ප්‍රශ්නේ අන්තෝෝ ජට බහි ජටා ජටාය ජටිත පජා අන්තෝ ජටා කලා කියන්නේ ඇතුළත අවුල් ඇතුළත කියලා මෙහිදී සඳහන් කරන්නේ ඒ බුදු හාමුදු්‍රගි කාලේ මේ ප්‍රශ්න අහන කාලෙ හැමෝටම පුද්ගලයන්ට තනිතනි වසයෙන් තමතමන්ට බලපවත්වන ගැටලු ගොඩයි අන්තෝජටා පාලියෙන් ජටා කියල කෙනෙ ගැටලුවට සිංහලෙන් ජටා කියල කියලා කියන්නේ පිරිමිකට්ටිය ඔළුවේ ගැටගාන සාලුවකින් හරි රෙද්දකින් හරි ගටගාන ජටාවට සිංහලයි පාලි වරද්දගන්න හොඳනෑ. සිංහල වගේ තෙරුණාට පාලියෙන් වෙන අර්ථ ගොඩක් කියවෙන්න පුළුවන්. සිංහල භාසාාව දියුණු වෙන භාසාාවක්. සිංහල භාසාාව වර්ධනය වන භාසාාවක්. අනුරාධපුරයුගගේ අපි කතාකරපු භාෂාව නෙමේ අද අපි අද භාවිතා කරන්න. සීගිනයේ දඹුල්ලේ යනයට සීගිරි සිතුවන් බිතුසතුවන් දකිනකොට ඒ ගලමුදුනේ කැටපත් පවුලේ සඳහන් වෙනවා නිල් කට්ට්‍රොල් මලක ඇවුුණු වැට්කෝල් මල්සයි සඳෑගැ සිහිවෙන්නේ මේ ඒකා නැති බිච්ච භාසාාව නිල් කට්රෝඩු මලක්හා දැවටුණු සුදුපාට වැටකුළු මලක්ක වගේ තමයි අර ගල් බේදේ දක්නට ලැබෙන කාන්තාවූ දෙදෙන කියලා ඒ කාලෙහිටපු කවින් උපමාවක් කරන් සඳහන් කරලා තියෙනවා. අපිට තේරණ භාෂාවක් නෙමේ නමුත් සිංහල භාෂාව. මේක හොඳට හාගනී ඉන්ඩෝනි. සිංහල භාෂාව වෙනස් වෙනෝ වර්ධනය වෙනවා. දැනට අවුරුදු. විස්සකට තියකට ඉස්සල නැති වචන ගොඩක් දැක් භාසාාවට අලුතිෙන් එකතු වෙලා තියෙන. අන්නේ වන්ගේ සිංහල භාසාාව විස්සරක් නෙමේ විවාහාර කරන හැම භාසාාවක්ම කතාභා කනමින් විවාර කරන හැම භාසාාවක්ම අන්නේ වගේ වෙනස් වෙනවා. වර්ධනය වෙනවා. සමහර කාලවල පාවිච්චි කරන වචන තමත් කාලවල පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොකද ඒ භාසාාව වර්න නේවෙන නිසා. මල භාසාාව කියලා පාලිභාසාාව හන් දුන්නනවා. මල භාසාාව කියලා කියන්නේ ඒ භාසාාව විභහාර පාවිච්චි කරන්න නැතිනිසා කතා කරන්න නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් දඹදීව අස්සක් මුල්ලක් නෑද හැම තැනකම භාවිතාකරපු කතාකරපු භාසාාව තමයි පාලි භාෂාව ඒ කාලේ එකඒ කුලවලට එකක භාෂාවල් තිබුණා ඒ කාලෙේ එකඒක ප්‍රාන්තවලට එකක භාසාවල් තිබුණා අදටත් ඉන්දියාවේ වගේ තමයි භාෂාව අසූ දෙකක් පමණ පවතිදවා කොච්චර භාෂාවං තිබනත් ඒවා වෙනස්වෙනවා කලින් කලට වෙනස් වෙනවා අපේ සිංහල භාසාාවෙනොස්ස නොවගේ කතා කරන නිසා. පාලිභාසාහිම වෙනස්වෙන්නේ. හැබැයි පාලිභාෂාවත් කතාකරමින් එකදිකට පැවතුනානං වෙනස්වෙනවා. බුදුරජාණන් වහන්සේ එක දන්නවා.ඉනිසාතමයි බුදුරජාණන් වහන්සේ පාලිභාසාාවෙන් ධර්මදේශනා කළි හැමෝටම තේරණ නිසා තමයි ඒ කාලෙ බුදුරජාණන් වහන්සේ පාලි භාසාාවෙන් ධර්මදේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පාල අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පාල වසර සීයක් ගන්්ඩත්තිසෙල්ලා ඒ භාසාාව විවා හාරෙන් නතරවෙන නිසා තමයි. බුදුරජාණන් වහන්සේ ඒ පාලි භාසාාවෙන් ධර්ම දේශනාඔපවැැත්තු වී. බදුරජාණන් වහන්සේ හඳුන්නන වචනයක් තියෙනවා සබ්බ්ඥූ කියලා සර්වචඥන් වහන්සේ හැම දෙයක්ම දන්නවනේ එනිසා බුදුරජාන් වහන්සේ දන්නවා මේ පාලිභාෂාව අනාගත කාලයේදී විමහාරයෙන් ඇත්වෙනවා ලික්‍රත භාසාාවක් විදියට පමණක් පවතිනවා එනිසා පාලිභාසාාවෙන් දේශනා කළේ දෙවියොත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නා්‍ය පාලිභාසාාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ හමුවෙන්න දෙවිදේවතාවුරු වෙන්නේ මහරෑ දෙකත් හතරත් අතර. කෝර්ලයාගම සරණ තිස්ස කියෙන හාමුදුරු නමක් ය බෞද්ධ්‍යානාලිකාවීම ධර්මදේශනාපවත්වනවා. අපිට වඩා ඒ හාමුදුරු වයසිං බාලයි. අපිට වඩා ඒ හාමුදුරු උපසම්පදාවෙන් මහනකමෙන් බාලයි. ඒවුනාාට දැනුමාතින් අපට වඩා දහස් ගණනක් වැඩී. කියලා අපිට හිතෙනවා අපි විශ්සිද්්‍යාලවල බෞද්ධ දර්ශනය ගෞරූපාධයක් විදියට කලාට ඒ දැනුම දැනුමක් පමණයි පොතකලියප එකක් වගේ එක විස්තර කරනා කියවෙනවා හරි අඩුයි නමුත් මේ වගේ නිතර ධර්ම දේශනා කරනවනම් එහම සඳහන් කරන්න පුළුවන් දැම් මේ පින්නතුන් දන්නව අපි දන්නවා විජම්පිටකය කියල එකක් අපිධර්ම පිටකය ඇහි මුදුරජාණන් වහන්සේ දිවලෝකෙ දෙවියන්ට පමණක් දේශනා කළේ. එක දිගට පැයගණනක් අපිට අහාගන්න ඉන්න පුළුවන්ද අරමුණ වෙනස් නොකර අහගන ඉන්න වැහැනේ. අපිට නැකටින්ඩ වෙනවා, එලියට පාලිට අන්ඩවෙනවා ආහාරපාන ගන්න වෙනවා. උදේදා අවස්්‍යනකං හිටියොත් දාඩිය දාලා කිලිටි වෙලා ඒ හෝදගන අපිට නාගන්ඩ වෙනවා පිරිසිදුවෙෙන්ද වෙනවා. ඉති එනිසා මනුස්්‍යයන්ට හරි අමාරුයි තුම් මාසයක් එකදිකට එහෙම බනාහන්ඩ. නමුත් අද අපේ රටේ ධර්ම සාකච්ඡාවන් පවත්වන හොඳ ස්ථාන තියෙන භාවනා මධ්‍යස්ථාන ඔය බුදුදහම විකෘති කරන කට්ටියනෙමි මීතරි කල ආරන්නේ සේනාසනය වගේ වතුරු විලා ආර්‍ය සේනාසනය වගේ ඔය නුවර තියෙනවනේ ඉංගඩිසි මාධ්‍යයෙන් උගන්නන හාමුදුරුන්ටු ගන්න පිරිවෙනක් අන්නේ වගේ පිරිවෙන්වලහෙම හරියට ධර්ම පරයේසල කරනවා. ඉති එහෙම තැන්වල ධර්මසාකච්ඡාපවත්වනකොට පැය දෙකක් පමණ එක දිගට සාකච්ඡාවක් කරලා ඉතින්දී නමත්තල විවේක ඇරගෙන ආපවමිල් නමත්තපුතැනින් පටන්ගන්නවා. එහෙමනං අපිට දිගට සාකච්ඡාවක් කරන්න පුළුවන්. එනිසා අභිධර්ම මාතෘකා වගේ දේවල් නිවන්න පිළිබඳ හිත පිල්ළිබඳ පරලොව පිළිබඳ ඉව පිළිබඳ කියන්න අමාර්වී වච්චනයකින් දෙකකින් පැයකින් අමාරකින්. කියන්න පුළුවන් විදිහයට තමා ඒවා සඳහන් කරන්නේ මනුස්්‍යන්ට තේරුම්ගන්න පුළුවන් විදිහයට. මනුස්්‍යන්ට තේරුම්ගන්න පුළුවන් විදිහයට දේශනා කරපු දේශනාාවල්. ඒ විදියට අහනු අමිසාක්. මනුස්්‍යයන්ට නොතේරණ විදිහට දේශනා කරපු ඒ තේරුම්ගන්න යන්න හොඳනෑ. එතකොට පැටල් ලසාහ ගත්තයි. නමුත් අභිධර්මය වඋනත් අපිට ඒ වගේ ධර්මසාකච්ඡාවක් විදියට බණ පන්තියක් විදිට අපූරුවට හොඳල තේරුම්ගන්න පුළුවන්. මෙහිද මේ සඳහන් කරේ පාලිභාසාාව ගැන සඳහන් කරන්න වුවමනාවෙන නිසා. එතකොට අන්තෝ ජටාගල ගැන ඇතුළතත් අවුල්. කාලෙ හිතපු මිනිස්සුන්ටයි දෙවියන්ටයි හැමෝටම ප්‍රශ්නය අපි දැන් පින්කම් කරලා දෙවියන්ට පින් දෙෙනවා ආකාසට්ඨාචබුම්මට්ටා කියලා. දේවා නාගා මහින්දිකා කියලත් කියනවා. දේවා කිවම දෙවියෝගන්න තමයි කියන්නේ. එතකොට අපි අහසේ ඉන්නකට්තියකට බොහමිය ඉන්න කට්චිකට පින්දීලා අපි කියනවා චිරංරක්කන්තු මං පරම්. මේක මේ මිනිස්සුන්ට ඕනුවට හදාගත්ත වතනයක් නෙමෙයි. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවානේ දේවතා බලිකල්මය අතිති බලිය ආගන්තුක බලිය එක එක්කනට සලකන විදිිය සඳහන් වෙනවා. ආගන්තුක එක්කාවන් අපි සලකන විදියක් තියෙනවා. ගුටි බැටවලින් නෙමෙයි හොඳට අපි මේ කාලනම් තේටිකක් බොන්න දහිලා කතා කරලා කෑම වෙලාවකාව ත් කෑමටිකක් කන්න දීලා ඒ ආගන්තුකයට සත්කාර කරනවා සලකනවා ඒක ආගන්තුක බලියේවත් අත්තිතිී බලිය කියලා හඳුන්නනවා දේවතා බලිය කියල කැනෙ දෙවියන්ට සලකන්න විදිය බුදුරජාණන් වන්සික සඳහන් කරනවානේ බුදුහාමුදුරු සඳහන් කරන්නේ දෙවියන්ට පින් අනමෝදන් කරන්න කියන එක ඒ තමයි අපි දෙවියන්ට පින් අනමෝදංකල් අපිව ආරක්ෂා කරඩකිලපි හදාගෙන තියෙන්. සත්න සූත්‍රයේ පොඩ්ඩක් හන්නුකු යානීද බහූතානි සමාගතානි බුම්මානිවායානිව අන්තලික්කි, සබ්බේව භූතා සුමනාභවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිත. ළඟට මම කියන මේ සකස්කොට අහන්න කියන කරුණ අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බි මේ කියන්නේ මේ මනුස්්‍යෝකීන කට්ටිය දෙවියන් වෙනුවෙන් නොෙක් කාකාරේ පුද සැලකිලි කරනවා පින් දෙනවා. ඒ නිසා සබ්බේ ඒ දෙවියෝ ඒ මනුස්්‍යයන්ම ආරක්ෂා කරන්න කියන කතාව කියවෙනවා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කො අමිසං තමත් කෙනෙක් ලෞ්වා කියවනො නෙමයි. රතන සූත්‍ර හිම සඳහන්නනවා ඇතකොට දෙවියන් හම සමඟ සම්බන්ධ වෙන කතා වචචන සූත්‍ර ගොඩාත් තියෙනවා සාදු කියන්නක දැන් අරසිඩී තැටිය කෙල්ල වැක් තියෙනවාසි තැටියට සිංහලෙන් කියන්නේ සංයුක්ත තැටිය කියලා. සංයුක්ත තැටිය. අපේ පන්සලේ චිපිට ධර්මය සඳහන්න අල්මාරි තුනක් තියෙනවා. මුළ ත්‍රිපිටකය වෙනවෙනව වෙනවෙන හුදවට ගැලපෙන්න සකස්කරපුවා තියෙනවා. ඒ අලුතින් සකස්කරපු අනෙමේ බුද්ධ ජයන්චි චිපිටක ගන්තමාලා. එතකොට අපේ ධර්මදහස කියල මහත් මේ නිතර ඇවිල්ල අපේ බණබොත් පරිශීලනය කරනවා. ඒ පරිසීරණය කළ අපි නත්තේගේ දහම් කරනු කියා දෙනවා. හරිවටිනිවා. අපිට ගරුවර ඒෙක් වගේ එතුමා භාවනාව පිළිබඳ කියා දෙනකුට එතකොට සංයුක්ත කියලා කියන්නේ ලොකු ගොඩක් පුංචි තැනකට එකතු කරනයකට සංයුක්ත ගනිතය කෙලෙකුත්ති නො අපි නං දන්න මොකද ඒක තේරුම කියලා එතකොට සංයුත්ත නිකාය කෙලෙ එකක් තියනවා ඒක ගැනාපි දන්නවා සංයුක්ත නිකාය තියෙන්නේ සූත්‍රපිටකයි නිකාය මජමනිකාය සංයුක්තනිකාය අංගුත්්‍රනිකාය කුද්දකනිකාය කියලා කොටස් පහක්තියෙන ඒ කොටස් පයිෙන් සංයුක්ත නිකාය කියලා කියන්නේ ඉතා කුඩා සූත්‍රදේශනා කරපුවා බුදුරජාණන් වහන්සේ දිග සූත්‍රදේශනා කරන්න ඉතා කෙටිම සූත්‍ර දේශනා කරන්න නැනවත් මිනිස්සු ජීවත්වන පළාත්වලදී කාලාම නම් නියම් ගම ගැන අපේ බණපොත්තල නිතර සඳහන් වෙනවා. කාලාම සූතතේ දේශනාකරපයක ගැන සඳහන් වෙනවා. ඒ රට ඉන්දියාවේ ඒ කියන කොටස බොහුම සුභික්ෂ. ආහාරපාන හඳීෙන් සම්පූර්ණ සතුටෙන් ඉන්න මිනිස්සු ගත කරන හොඳ පලාත. එනිසා එයාලට අනවශ්‍ය ප්‍රශ්න බාහිර ප්‍රශ්න හරි අඩුයි බණහනකොට සියලු දෙනාර සිංසාලාවට එකතු වෙලා හුදට බණ අහනවා. හොඳට බනහානවා. බුදු බණවිතරක් නෙමේ ඒ කට්ටිය තමතමත් ඔය එක පරිබ්්‍රාජකයන්ට ආජීවකයන්ට නිගන්ටයන්ට ආරාධනා කරලා ඒ කට්ටිලවෝ සහකච්ඡාාවල්තියෙනවා. ඒ වගේ නැනවත් කටියක් නිතර දේශනාවල් අහන කට්ටියන්. ඒ තැන්වල සංයුක්ත නිකායේ සඳහන්ෙනවා ඒ තැන්වල දේශනාකරපු කරුණු. ඒ වගේ තැන්වල දිග සූත්‍රත්දේශනා කරනවා. ඒවා සඳහන්වෙනි දිීග නිකායේ. මජ්්‍යම නිකායේ සඳහන් මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර. ඒ මධ්‍යමපමාණයේ සූත්‍ර, දේශනා කරන එහෙම තැන්වල සංයුක්ත නිකාය කියලගැනි කුඩා කුඩා දහම් කොටස් එකතු වෙනීවා අපිට පිටතින් බැලුවම තේරුම්ගන්නත් තමාරු එක පාලට වාක්‍යයකින් වචන තුනා හතරක් සඳහන් වෙන වාක්කයකින් සූත්‍රයක් දේශනා කල්ල තියෙන දෙව අන්ට දේශනාකරත්තීව තමයි අර කෝල්ලයාගම සරණ තිස්සකෙන හාමුදුරු සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දකි එන්න දෙවිදේවතාවරු. අර බුදුපියාණන් වහන්සේ වැඩඉන්න කුඩා ගන්දකුටියට ඇතුළත්වන්නේ අල් පෙනිත්ති හිසක් තරං කුඩාවට සිරුරු මවාගෙන සිය දහස් ගණනින් ඒ කුටිය ඇතුළට රැස්වෙනවාකිනික තමයි. දිවලෝකී දං දෙවියන්ට බුදුරජාණන් වහන්සේ හමුවෙන් එන්න වැඩිකාලයක් ගතවන්නේෙ නැ. වකුටු කරන අත දික්කරන සැනින් මේ බුදුමනයේ සඳහන් වෙන උපමාවල්. දික්කරු වකුටු කරන සැනින් දිවලෝකේඉඳං මනුසලෝකයේ බුදුපියාණන්වන්සේ වැඩවාසය කරන ඒ ගන්දකුටියට ඇතුළත් වෙලා ඒකට්චියට එකතුවෙලා බන අහන්ඩ සූදානම්වෙන්න පුළුවන්.ඒවගේ සුළු වෙලාවයි ගත්තවෙන්නේ. ඉතින් මේ අපි මාතුෘකා කළ ගාථාවනූ ධර්මදේශනාවට කාලය හුගක් ගතවෙන නිසා අපි ඒ ගාථාව නෙමත විස්තර කරනු. ඒ ගාථාව දේශනා කළන්ට හේතුවෙච්ච ප්‍රශනය තමයි දෙවියෝ බුදුරජාණන් වහන්සකින් ඇහවේ. දෙවියෝ බුදුරජාණන් වහන්සේෙන් ආපු ප්‍රශ්නය මොකන්ද. තෝ ජටා ඇතුළත අවු බහි ජටා පිටතත් අව ජටාය ජටිතා පජා අවුෙන් අවුලෙන් අවුල වැඩිවෙලා තියෙන්නේ. ඒකට අපේ බුදු බණ තියෙනවා සිංහල භාසාවිත් තියෙනවා පඹගාලක පැටලුනාා වගේ කියලා කියනවා. කටුගාලක නූලක් පැටලුුණා වගේ. පතුොංගාලක නූලක් පැටලුනාා වගේ කියනවා. සරුංගෝල අරින ළමයි සරුංගෝල අරිනකොට ඒකෙ නූල කැඩිලගී ොත්හෙම උඩිංගිල්ල ඔය කටුගාලකට වැටුුණොත් ඒක ලිහලා ගන්න අමාර්වී. අන්නේ වගේ නූලක් කටුගාලක පැටලුනා වගේ තමයි ප්‍රශ්න ගොඩක්කාවම ප්‍රශ්න ගොඩයි එකකටවත් විසඳුමක් නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් නැත්තුව ඉන්නකොට තම ප්‍රශ්නයක් මතු වෙනවා. දැන් ප්‍රශ්න දෙකයි තමත් ප්‍රශ්න මතු වෙනවා. අන්නේ වගේ කාලයක තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ගැටලුවෙන් තවත් ගැටලු මතු වෙලා. ජ්ටායි ජටිතා පජා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ දෙවියෝ පිරිස තංතංගෝතම පුච්ාම ගෞතමයන් වහන්ස ඒ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් අසමු ඒ ප්‍රශ්නය තංතං ගෝතම පුච්ාම පුච්ාම කියල කැනෙ පාලි බාසාාවෙන් අස්සමූ කියනේ එකයි පුච්චාමි කියලකිව්ව අසමි පුච්ාම කියලගැන අසමු දෙවියෝ ගොඩක් කින්දා. එක දෙවිකෙනෙක් හැමෝම වෙනුවෙන් ප්‍රශ්නය හාපුනිසා තමයි පුච්චාම කියලැහිවේ. කෝ ඉමං විජටේ ජටන් කෞුද මේ ගැටලුව විස දන්නේ කියල්. සාදු කියන්නකු දැම්මේ ඉස්සනා පිරිස බනහන්න වාඩි වෙලා ඉන්නවා පුටුවල අ මගින් කිව්වට පුද්ගලෙක වනිම හිතින්. අවසරයක් ඇව්ව කමන් නැද්ද පුටු තිබ්බට කමක් නෑ දෝෂයක් මේ උඩ ඉද සිට කී බණනාසන්නේ. බිම ඉඳං බණ කියනකොට උඩක ඉඳං තමයි ආණ්ු හොඳ නැත්තෙකිලෙෙ පුටුවක වා්ඩුලා ඉන්න කෙනෙක නෙමෙයි. හාමුදුරුවෝ බිමවාඩි වෙලා බණ දේශනා කරනවනං, ඔයාට ඔබ ඇත්තන්ට පුළුවන්කමක් නෑ පුටුවකවාඩ වෙලා බනහාන්ඩ. හාමුදුරුවන් වෙනමෙන් ධර්මාර්සනයක් සූදානම් කරලා උන්වහන්සේ ධර්මාසනාරූඩව තමයි ධර්මදේශනා පවත්වන්නේ. ඊට වඩා පහතින් තමයි ඔය පින්නතුන් වාඩිවෙලාන්න ආසන සකස් වෙලාතීන්. කිසි දෝසියක් නෑ. ඒවා මේ, මතක් කරගන මතක් කරගෙන අනේ වර දක්ද දන්නේ. එහිම හිතන්න හොඳනේ. ඒකක් මානසික දුරුලකමක් හෙම හිතන්න හොඳනෑ. එමකද ගැටලුවක් නැති නිසා අහන්න පුළුවන්. අනිත්්‍ය එක දනිස් සමාර්ථීනය කකුල්ල අමාරුකන්තිනය කොච්චර වැඩිද. බිමවාඩිලා අමාරුවෙන් ඉන්න කට්ටින්නවා. අමාරුවෙන් ඉන්න එක්නාට බණ ඉවරවෙනකම්ම අමාරුවමිසක් බණපිළිබඳ තේරෙනවද අමාරුවයිේ බණහන්ඩ පුටෝක වාඩිවෙලා ඉන්නකොට බණ අහන්න පුළුවන්නේ සාදු කියන්නකෝ එතකට මේ ගැටලුව උබවහන්සේගෙන් ආනව කවුද මේ ගැටලෝ විසඳන්නේ කියලා බුදුරජාණන් වහන්සේකෙන් ඇහෝවා. බුදුරජාණන්වාන්සේදීපු පිළි තුරතමයි. සීලේ පතිත්තාය නරෝ සප්нюු චිත්තම් ප්ඥංචභාවයන් ආථ පිනිිපක හෝ භික්කු සෝඉමං විජටේජටම් සීලේ පතිත්තාය නරෝ සප්нюු සප්ෝ නරෝ ප්‍රඥාව සහිත මනුස්්‍යය පාලියෙන් නර කියලා කියන්නේ මනුස්සයට. ඉති ඕක පහුගිය කාලෙ සාහිත්‍යයට හොඳ බැදගත් වචනයක් යාලට සාහිත්‍යකරුවන්ට නරලොව හොල්මං මේ හදාගන්න ජාති. නර කියන කොටස පමණ කරගෙන පාලියෙන් අ තෙව සිංහලේ එතකට නර කියලා කියන්නේ මනුස්්‍යයාට කියන පාලීෙන් නමක්. සප්ඥෝනරු ප්‍රඥ්ඥාව සහිත මනුස්සය සීලේ පතිට්ටහාය සීලේක පිහිටනවා. සීලේක පිහිටල ඇමොකක්ද කරන්නේ චිත්තං පඥ්ඥංච භාවයන්. එක්කෝ චිත්තං සිත වඩනවා. එමනත් තං ප්ඥං ප්ඥාව වඩනවා මේ කියන්නේ සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියන දෙක තමයි. චිත්තං සිත පිළිබඳ වටනවා කියල කැනෙ සමතභාවනාව. පඥ්ඥං කල කනෙ පඥාව ප්‍රඥා වටනවා කළ සඳහන් කරන විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව අරමුණ මගඵල ලබාගෙන උතුම්ම රහට් බලේලබාගැනීම තමයි. එනිසා නරෝ සප්ඥෝ ප්‍ර්ඥාවතින තැනැත්තා දැන් මේ ප්‍රශ්නය අහපු කාලයේ පිළිබඳ හොඳට හිතන්්ඩෝන කොයි කාලි දැව්වේ බුදුරජාණන් වහන්සේගේ කාලි. බුදුරජාණන් වහන්සේ වැඩහිටබො කාලය හඳුන්වන්නේ විමුක්තිකෝලා හාලය කියලා. විමුක්ති කෝලා හාලය කියන්නේ මොකද විමුක්තිය කියන්නේ මොකදද කියලා හොෙන කාලයක්. නිවන කියලා නිවන මොකදද කියලා හොයන කාලයක්. ඒ කාලයක තමයි බුදුරජාන් වහන්සේ ලෝකෙ පහලි වෙන්නේ හැමෝටම විමුක්තිය කියන එක හොයාගන්න වුවමනාවෙන නිසා. ආජීවක පරිබ්ඩාංජක නිගන්ට ඔ වගේ එකේක අපි දන්න සට්සාත්‍රුවර වෙලා හයකට්ටියයක්ක් හිටියා හිට අමතර තව ගොඩක් ආගන්තිබනා ඔය හැමේකෙෙන්ම හොයන්නේ පරම නිෂ්ටාව. එමනැත්තන් අවසාන අවස්ථාව. ඒ කිසිකෙනෙකුට අවස්ථාන අවස්ථාව තේරුම්ගන්න බැරිවුණා. ඩාක්මණයන් අතරපවා හිටියා භාවනා කරන කට්ටිය, හිතවටන කට්ටිය හිත වඩල වඩල යාලට බ්‍රක්මලෝකෙට යන්න පුළුවන්. ඩක්මලෝකයට ගිහාම කල්පගානං ඩක්මලෝකෙ ආවිස. එනිසා ඒ කට්ටිය හිතනවා එතන තමයි සදාකාලික සැපවිඳින තැන. එෙමනතන් සදාකාලික නිවන කියලා හිතුවා. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා දක්මලෝකයේ ගිල්ල උපන්න තැනැත්තත් කවදහරි දවසක, අපායගතවෙන්න වනත් බැරිකමක් නැහැ. නමුත් රහත් වෙලා නිවන්දැක ුවෙක්කෙනා. තෙක්හිනබීජා, අවිරුල් හිච්චන්දා. සාතු කියන්නකො සතන සූත්‍රයේ මේ පින්නතුන් හාල තියෙනවා. අවසානගාතාව තේක්හිනබීජා, අවිරුල් හිච්චන්දා, නිම්්බන්ති දීරා යථයං පදීපු. බුදුරජාණන් වහන්සේ සතන සූත්‍රයේ දේශනා කරර, දේශනා කර කර ආනන්ද හාහමුදුරෝ පාත්‍රයට පැංඇරගෙන පැ පැය එහ අර විශාලා මහනුවර දුකටත් ජනතාවට පිහිට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධරත්නේ ගුණ ඉදම්පි මුද්දේ රතනං පනීතං. ධර්මරත්නේ ගුණ ඉදම්පි දම්මේ රතනං පනීතං. සංගරත්නය ගුණ ඉදම්පි සංගේරතනං පනීතන් ඒතේන සච්චේන සවත්තිහෝතු කියලා. ඒමොකද වැඩියන් දේශනා කල්ල තින්නේ සංගරත්නය ගුණ සංගරත්නය ජියොමානව ඉන්න නිසා ධර්මය ජියොමානයි තමයි නමුත් අපිට පේන අතිං අල්ලන්න පුළුවන් ඉස්පර්ස කරන්න පුළුවන් දෙයක් නෙමේ. ප්‍රඥාව හා සම්බන්ධ දෙයක් ධන්මය කියලා කියන්නේ. සාතු කියන්නකෝ. ඒ නිසා බුදුරජාණන්හන්සේ රත්තන සූත්‍රයේ වැඩිපුරම දේශනා කල තින සංගරත්නය ගුණ ඒ සංගරත්නය ගුණ ප්‍රකාශ කනමින් ප්‍රකාශගනමින් ප්‍රකාශ කනමින් මේ පිරිත් සූත්‍රයේ ස්ජායනා කරද්දි අවසානයේ සඳහන් කරනවා තෙක්හින බීජා ඒ බීජ තත්ත්වය නැතිකරපු හීන වූ බිජචත්වයක් ඇති දැන් අපි දන්නවා ගස්වල පොල් හැදෙනවා පොල් ගෙඩිවල්ල තියෙනවා පහු පොල් කල ජාතියක් එව පැළවෙන්නේ නැහැ වර්ගය බෝකරන්න සමර්ථවෙන්නේ නැහැ. ගොයන් ගස්වල ගොයන් කරල් හැදෙනවාගොට බොල්වී කරල් හැදෙනවා. ඉබෙන් හැදෙන් නෑ හොද කරලක් හැදෙන්නේ. ගොයම් ඇැස්සුර් සාරේ උරාබනවා. ඊබස්සේ ගොයන් ක වී ඇයට ඇතුළි මොකක්වත් නැති නිසා ඇතුළත හිස් නිසා මෙම කෙලින්මතින්වා වී කරල ඇතුළත කිසි දෙයක් නෑ. ඒ බොල්වී කරල් පැළවෙන්න නැහැ. බොල්වීයට පැළවෙන්න නෑ. ඒක අර පොඩ්ඩක් මේ මොටෙය ඇතුලි ඉතුරු වෙලාතිමනො චූටි පැලයක් ආවත් ටිකකාලයකින් ඒක නැති වෙලා යනවා. හුද්දට හැදිලා වර්ගයා බෝකරන්න සමර්ථ පඳරක්විදියට හැදන්නේ නැහ. ඒේක් හින බීඩා කල සඳහන් කරන්නේ රහතන් වහන්සේලා. ඒ බීජචත්වය මොකන්ද භවෙන් භවයට යන බීජතත්වය පොල්ගෙඩියක් පැළවෙනවා ආපව් ඒක වර්ගයා බෝ කරනවා ඒකෙන් හැදැන පොල්ගෙඩියකින් ආය පැළහැදෙනවා ඒකෙන් ආය පැළ හැදෙනවා ගස් හැදිල අන්නේ වගේ. වර්ගයා බෝවෙනවා. නමුත් රහතන් වහන්සේ මනුස්සරු ූපයකින් වැඩහිටියට උන්වහන්සේලා අළඟ කර්මපත පුුණ්්‍ය කර්ම පත පාප කර්මපත රැස්වෙන්නේ නැත. රාතන් වහන්සේලා භාවනාකරත් ඒ කුසලයකින් පමණක් අවසංවෙනවා.ඒවගේම රහතන් වහන්සේලා, මල් පහන් සුඳදුම් පූජා කරත් රාතන් වහන්සේනමක් තමත් කෙනෙකුට දානයක් දුන්නත්. එකෙන් පිනක් සින්දවෙන්නේි නෑ පුුණ්්‍ය කර්ම පතයක් රැස්වෙන්නේනෑ කුසලයක් තමයි. ප්‍රතිඵල ලැබෙන එකක් නෙමෙයි ඒකේ නිසා ඒවා හඳුන්නනවා අහෝසි කර්ම කියලා. අහෝසිි කර්ම කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක් ගැනතමයි. අවසානය සඳහන් කරන තෙක් හිනබීජා අවිරුල්ලිච්චන්දා නි්බන්ති දීරා යථයම්පදීපු දිහිරා කියලගෙනෙ නුවනති කට්ටිය කෞුද රහත්බලේ දක්වා වීරය වටපු කට්ටිය. රහත්බලය දක්වා වීරය වඩපු කට්ටිය තමයි. දහිරා. ඒේකීන බීජා අවිරුල් නිච්චන්දා. නිබ්බන්තිදහිරා නි්බන්තික නිවෙනවා. නිවෙන්න එක හොමඳ. යත්තා අයං පදීපෝ සාදු කියන්නකෝ. බුදුපියාණන් වහන්සේ රත්ථන සූත්‍රයේ දේශනාකරමින් දේශනා කරමින් මේ වඩින වෙලා වෙදී. තෙරුවන් වඩමෙන් දල්ව නැති බිච්ච පහන්නක් නිවිල ගියා බුදුරජාණන් වහන්සේක උපමාවට ගත්තා යතා අයං පදීපෝ මෙන්න මේ පහන්න නිවිලගියා වගේ පහන්න නිවිලගයාාම දැල්ල ගිය කොහේ දෙ කියලා හොයන්න පුළුවන්ද බැහැ ඒම දැල්ගිය කොහ දෙලා හොයන්න බැරි ැල්ල ගියතනක් නැති නිසා දැම් මෙ මේ සුඩ කූප්පයක් පිරිසියක්ක් ඔරුලෝ ස්වක් තියෙනවා මේක හොහාටඩි ඈතකට බීසිකරොත්. හොයාගෙන එන්න පුළුවන් වැටිච් තන හොයාගෙන හැරංගෙන්ද පුළුවන්. පිංගානකෝපේ වැටින බිදුල්න්නොත් කෑලි රි රගෙනන්න පුළුවන්. පන්න තියෙනවා. පාන්දැල්ල පේන්න තියෙනවාද. පාන් දැල්ල පේන්න එහෙම නෑ කොහේවත්. බුදුරජාණන් වහන්ස උපමාවට ගත්ත උපමාව වටිනාකම බලන්්ඩුකු රාතන්වහන්සේලා පිළවම්පෑවම් පස්සේ නැමත උප්පත්යක් නෑකනෙකයි සඳහන් කර. එතකොට බුදුරජාණන් වන්සේ දීපු පිළිතුර තමයි අර ඇතුලතත් අවුල් පිටතත් අවුල්. අවුලෙන් අවුල වැඩිවෙලා තියෙන්න්නේ ස්වාමයනි කෞද මේක විසඳන්නේ කියලා ප්‍රශ්නයක් ඇැව්වා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තං තංගෝතම පුච්චාම කෝ ඉමං විජතේ ජටං කෞද මේ ගැටලුව විසඳන්නේ කෝ කවද ඉමං ජටන් මේ ගැටලුව විජටයේ ලිියන්නේ විසඳන්නේ කෞද කියලා තමයි අහන්නේ. දුජාන් වන්සි දේශනා කළේ කුමක්ද පිළිතුර විදියට සීලේ පතිත්තායි නරෝසප්нюු ප්‍ර්ඥාවතිීන තැනැත්තා සීලේක පිහිටනවා ප්‍ර්ඥාවතීන තැනැත්තා සීලේක පිහිටනවා සීලේක පහිටල චිත්තං ප්ඥංච භාවයක් එෝ සමතභාවනාව එක විදර්ශනා භාවනා වඩනවා ආතාපි නිපකෝ මික්කු. කෙලෙස් තමන වීර යුතුවේ භික්ෂුව මෙතන වචනය නං අරන්තිනේ භික්ෂුව කියන වචනය තමයි. බුදුරජාණන් වහන්සේගේ කාලි ඒ සාාලාවල් පිරෙන්න්න ගොලක් වනහන් ඩැමිල්ල හිටිය පැවිදිවෙච්ච කට්ටිය ආ ජීවකයෝ පරිබ්ඩාජකයෝ නිගන්තයෝ ඔවගේ ගොඩක් කට්ටිය කවදාකොත් සල්ලාලයෝ නැත්ත සුරාසුඩුම් ඒ බනහන්්ඩාවනේ බනහණ්ඩාවේ බනහන්ඩ උමනාවක් තියන කට්ටිය මේ පිරිස වගේ කට්ියය තමයි මේ පින්නත් පිරිස බනහ්ඩ උමනාවතියෙනවා ඒ තමන්ගේ දාබර ඥාතිවරයාවිෙනුවෙන් ඒ නිසා. ආතාපි නිපකෝමික්කු කෙලෙස්තවන්න වීරෙන් යුතුවේ භික්‍ෂුව ස සෝකයනෙ හිත්තම සෝ ඉමං විජට ජට සෝහෙතම ඉමං ජටන් මේ ගැටලුව විජටේ ලිහනවා කියලා බුදුහණ්ඩු දේශනා කළා කාටද අර්දිවිය පිරිසට මේ ගාත්ථාව දේශනා කළේ. දෙව හපපු ප්‍රශ්නයක්තිබල දෙව අන්ටබුදුරජාන් වහන්සේ එක ගාථාවකින් ධර්ම දේශනා කළ. එතකොට පාලි භාසාාව කවියට තමයි අප ගාථාව කියල කියන්නේ. දෙවිය බුදුරජාණන් වහන්ස අආපු ප්‍රශ්න බුදුරජාණන් වහන් සි දීපු පිළිතුරු. ප්‍රශ්නයක් අන් නැතුව දෙවියන් පැමිණි අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන ක්‍රම තියෙනවා. අත්තජාසය පරඩාසය පුච්චාවසික අට්ටු ප්‍රත්තික. ධර්ම සභාවට බුදුරජාන්මාන්සේ වටින්න කොට ඒ පිරිස විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ පිරිසගේ හැම කෙනෙක්ගම හිත් දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. අපිට මේ පින්නතුන්ගේ අදහස්තේරෙන්න්නේනෑ අපිට මේ කට්ඩිගේ හිත ඒ කට්දේගාව. මගේ හිත මංගාව සමහාර උපාසක මහත්තුරුත් පාසගම්මලත්තානවා, හාමුදුරුවෝ මෙහෙම හිතනවාද දන්නේ. ඒම කියන්න හොඳන්න ඒකනිකම් බොලද කතාවක්නේ කවුරුවත් හිතනිකක් කිය්ඩෝනිය තමන්ට තමන්ට හිතන දේකී නොමිසක් හාමුදුරුව අක මැතිද දන්න. ඒ නිසාම මීටික අතුගේවිනේ. බොරු කතාවක්න අතුගණ්ඩුන අතුගා්ඩුන හාමුදුරුව කැමැති අක්ක මැති දේවල් කරන්නේය. පන්සලට ඉන්නේ. නේද. කෝපයක් තියවා ගිලම්පස පූජාට අරකනං ගත්තුත් හරි හොඳයි. අර බණ්ඩක හොඳ කෝපයක් එවට උ ගණ්ඩිප. ඔ හාමුදුරු පාවිච්චි කරන. මේ පූජාවට හා්ඩු විතරයි ෝ පාවිච්චි කරන්නේ. ඒම කතාවක් නෑන හොඳට පිරිසුදු කරලා ඒ ෝපපය ගන්න පුළුවන්නේ ගා පූජාවතියන්න ගියන් තියලා තියනෙ මේ ජරාවෙච්ච කෝප කීපයක ගිලම්පස පූජාවහදලා. ප්‍රශ්චි කෑලිවෙල ගිලම්පසහදලා. ඒම හදල කියව අර කෝප්ප ටිකක් නම් තිබන හාමුදුරුව අක මැතිවී කියෙන අපි ගාත්තිනෙ. ඇයි එහෙම බොලොඳ විදියට හිතන්නේ. ඉතින් ඒම මේ පොඩි අමතර කතාවක් එතකොට කෙනෙන්ගේ හිතාත් තවත් කෙනෙකොට තේරෙන්නේ නැහැනේ. එනි සාමයේ අහන පිරිතගේ සිතතිවිලී අපි දන්නේ නෑ? දැන් මෙතන මේ ගෙදන අයගේ බණ ඉවරේච්ච ගමන් සංග්‍රහයක් තියෙනවා. ඒකට සූදානම් වෙනවා. ඒ පිළිබඳ සිතිවිලි තියෙනවාදක අපි දන්න න. එතකොට සමහර ඉක්මට ඇවිල්ලයින්නේ ඉක්මට යන බලාපපුරොත්වීන්. සංග්‍රහහිටවත් ඉන්ද වෙලාවක් නෑ මුොනොමුණවරින් ගවිල්ලොල වැඩ ගිහි ජීවිතය කිය කියන්නේ. ගිහි ගෙට බනය හඳුන්වන්නේ ගිනිගේ කියලන්නේ. ගිහිගේ ගිනිගේ. එච්චරකට ප්‍රශ්න ගොඩයි ගෙවල්ුවල. ඉතකොට අරමේ බුදුරජාණන්මාහන්සේගෙන් ඒ දෙවියෝ ප්‍රශ්ණහපුයේ වට බුදුරජාණවා සිදීපු පිළිතුර ඒ දෙවියන්ට බොහොම සෑහිමට පත්තුල. සීලයේ පතිට්ටයි නරෝ සප්ඥු චිත්තම්ප්ඥංච භාවයන් සිතසාහ ප්‍රඥාව වටනවා. ආතාපි නිපකෝබික්කු කෙලෙස්ථාවන වීණිතුවයේ භික්ෂුව එතකොට නංඒ විදර්ශනා භාවනාව එම නැත්නම් ප්‍රඥාවට වෙෙක්නා තමයි සෝ ඉම්මං විජටේ ජටන් කියලා කියන්නේ. ඒ ගැටළුව විසඳගත් එෙක්කෙනා තමයි රහත්තුනා කියල හඳුන්වන්නේ. එයා තමයි තෙක් හිනබීජා අවිරුල් ිච්චන්දා නිබ්බන්තිදීරා යථජම්පදීපූ කියලා කියන්නේ. උන්වහන්සේ පිරිවාම් පෑවම් පස්සේ අවිශංස්කාරය සම්පූර්ණිින් වත් වනා මේ උස්නය සහිත සිරුරෙන් අයිගුණ තමත් තැනක පැළපදියන් වුණේ නෑ. පෘතක් ජනව කළුරිය කරන අය හැමෝම කොයිහි අරි තැන නැවත භාවයක උපත්තිය ලබනවා. නැවත උප්පත්්‍යය ලබන් නැත්තේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මම මේ ගේහදන වඩුව දැක්ක. ඒගේ හදන හැටි දැක්ක මම ඒගේ සම්පූර්ණෙන් විනාස කරලා දැම්ම ඒගේ නැවත හදන් නැතිවෙන්න වඩුවා විසින් නැමතගේ හදන් නැතිවෙඩ විනාස කරලා දැම්ම ඒක ඇන්නේ සංසාරයේ දිගින් දිකට පවත්තාගෙන නේ ශරීරය ඒක තමයි අර දිගින් දිකට පවත්තගන යන්නේ උපාදානස්කන්ද පංචකය හින්දා. ඊවගෙන භාවනා කරන කෙනෙකුට තමයි ගොඩක් දුලට විස්තර කියන්න පුළුවන් වෙන්නේ. මේ කට්ටියත් භාවනාවකට සූදානම් වෙලා හිටියනම් මේ ගාථාව සඳහන් කරලා භාවනාවට තමයි ඔබ අප හැමෝම යොමු වෙන්නේ. නමුත් මේ ධර්මදේශනාවක් පයත්තුවී. ඒ නිසා ප්‍රඥාවතින් අපි හැමෝම සීල සම්පත්තියක පිහිටන්ඩෝනේ. අද අපි වැදගත් සියලේක පිහිටිය. සිල් සමාධං වුනත් නැතත් සිල් සමාදං වුනත් නැතත් ප්‍රාණගාතෙන් වැලකිලා ඉන්නවනං හොඳයි. නමුත් සියලයක් විදිට සමාඩන් වෙලා ප්‍රාණගාතෙන් වැලකිලා ඉන්නකොට ඒක හොඳ සීලයක් වෙනවා ඒක ප්‍රඥාවෙන් කරන එකක් වෙනවා සමහරු කියනවා මමනං ඔය හෝද හොඳ මඩේදාන වගේ හැමදාම එකක දමස්සට පන්සිිල් ගන්න නෑනෙ. මන් ජීවිතටම එකසරයැයි පන්සිල්ල රංතියන්නේ පන්සිිල් කඩාගන්න නැහැ කියලා. එයාගේ කතාව අවංකෝම පන්සිල් කඩාග නැත්නම් හොඳයි. නැත්නම් මේ වාදවිවාද වෙන්ඩෝල් නිසා තමත් කෙනෙක් නිතර සිල්ගන්න එක ගරහවට ලක් කරන්්ඩෝන නිසා එහෙම කීනවනං වැරදි. අපි. ගිහියාගේ නිත්‍ය සීලයේ තමයි පංචසීලය. භික්ු භික්‍ෂුණී උපාසක උපාසිකා කියළ සිව්වනක් පිරිසල්. ඒ සිවුවනක් පිරිසේ අදඉන්නේ භික්ෂූන් වහන්සේලා. භික්‍ෂුුණී කට්ටියනෑ කොරියාවෙන් ගෙනාපු භික්ෂුුණී ශසනයක් තියෙනවා. නමුත් කොරියාවෙන්න්න විවාවෙලා දරුවත් ඇතිකරගෙන ඉන්න කට්ටිය. ලෝගමක්කඳින කට්ටකෙන් ගෙන්න ගත්ත මහනකමක් තමයි මෙහිනි සස්න කියලා අදහදාගෙන තියෙන්න්නේ. ලංකාවේ උපසම්පදා හාමුදුරු නැත්තරම නැත්තුවෝගයාා පෘතිගීසිිකාරයන්ගේ ලන්දේශිකාරයන්ගේ කාලෙදි. ඉංදීසිිකාරයන්ගේ කාලෙදි, ඉංදිිසිපාලකයන්ගේ ආධානයතුව ලංකාවේ සාමනේර හාමුදුරුවරු සියම්දේශයට වැඩමකරවල එහිද උපසම්පදාවෙලා, තමත් උපසම්පදාට පත්තච්ච. තමත් ඒ තායිල් ලන්ත සියම් හාමුදුරල් සමග ලංකාවට ඇවිල්ල කැල්නිිගන්ගේ උදකුක්කේ බසිීම මාමාලකයක් පිහිටුවල ඒ මෙන්නකොඩ ලංකාවේ දහසිල් සමාධංවලා හිටිය උපාසකතත්තෙන් හිටිය සාමනනතත්තෙන් හිඳ සේරූමකට්ටිය උපසම්පදාවට පත් කලා. ගොච්ර වටින අවස්ථාවන්ද සංඝසාසනයේ තියෙනකොට තමයි ශාසනය බැබලින්නේ. එතකොට ඒ ශාසනය එතකොට බුරුමරටේ උපසම්පදා හාමුදුරු නැතිකාලයක් වුණා. ඒ බුරුමරට උපසම්පද, හාමුදුරු නැතිකාලයක් වන කාලේ ලංකාවේ පාලනයක් තමයි හේතිබුණේ බුරමේ එක්තරා කොටසක් ලංකාව රජගෙනෙක් තමයි පාලනය කර. ඒ පාලණය කරපු කොටසේ පාලෙන්ඩ යටත්වෙච්ච කොටසේ අදටත් සිංහල නන්තින කට්තිය ඉන්නවා. ඒ බුරුම රටේ උපසම්පදාව ැ උපසම්පද හාමුදුරු නැතිවෙච්ච කාලේ ලංකාවෙන් උපසම්පදාව ඒ නට ඇරංගියා. අන්නේම උපසපදතිත අතින් අත මහනකමත් උපසම්පදාවත් රැහකගෙන ආම භික්ෂු ශාසනය. භික්ෂුුණී ශාසනයට වනේම කන්ද සංගමිත්තා මෙහෙනිින්වහන්සේ ලංකාවි මෙහෙනව සස්න පිරි දෙෙන්වා ඔවුදු පන්සය හැටගරනක් ගියම්පස්සේ අවසාන භික්‍ෂුණිය පිරිවම්පාන වෙලාවේ නැමත භික්ෂුණයක් පැවිදිවෙන්න උප සම්පඩාාවවෙන්න කෙනෙක් නැතිවුණා. එතනම්ම භික්‍ෂුණී ශාසනය අවසං වුණ. වෙන රටවල්ල තායිලන්තයේ බුරුමය කාම්බෝජය වියට්නාමේ වගේ බංගලාදේශය වගේ රටවල අදටල් දසසිල්මෑනිවුරු තමයින්නේ. රෝසපාටෙන් හරි කහපාටෙන් හරි සුදුපාටෙන් හරි අපේ කට්ටිය සිල් ගත්ත වගේ ඉන්නේ ජීවිතන්තය දක්වා දහසිල් ගත්ත කට්ටිය. අපේ රටේ දසසිල් මෑනිවුරුත්තේම ජීවිතන්තය දක්වා දහසිල් ගත්ත කට්ටිය තමයි. බ්‍රහ්ම චරයාවාආරක්ෂා කරන කට්ටිය. කොරියාවවෙඉන්න මෙහිියන්ට බ්‍රහ්ම චරියාවවත් නෑ. ඇයි කට්ටියය දූ දර්ුවෝ ඇති කරන කට්ටිය. ඉතින් ඒහම අපිට දැන දැන්න දැන ැන මෙහිනි සස්න කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. ඒ අපි ධර්මය දන්න නිසා. බෝ අය ධර්මය දන්න අනමුත් සමහරයි උන්නහි කමන්නේෑ. කියල කරනවායිතිං ඒක අපිටත්කමක් නෑ තියාලට කමක් නෙත් නම්. හඳුන්ල දෙන්න ඕනි සාතමයි සඳහන් කරේ නිති පාන්සීල් පොහොය අටසීල් කියලක් කියන්නේ. අපේ බෞද්ධ උපාසික උපාසිකාවං හදුනාගන්න තින ලක්ෂණය. බෞද්ධ උපාසක උපාසිකාවන් කියන්න ගිහි කට්ටිය, පුතිගස්සිකාරයෝ ඉනිස්සෙල ලංකාවෙහිටිය තරුණු තරුණිය පුංචිලමයි හැමූම බ්‍රහ්මචරියක පංචසීලේ තමයි සමාදංවුණ තුංනි සිික්‍ෂාපදියට. අපනක්ම චරිජාවේරමනී සික්කාපදන් සමාධයාමි කියලා. හිතල බලන්නුකු අපේ රට කොච්චර සීලාචාරජාතියක්ද. තේරවාදී බෞද්ධ රටවල්වන තායිලන්තය බුරමේ වගේ රටවල්ලන හැම පිරිමි දර්ුවෙක්ම අවම වසින් මාසතුනක් කරි පැවිදිවෙලා ඉන්දෝනි. විවාදවියට ඇතුළත් එනකොට මනමාලිකෙ පැත්තෙන් හොයනවා ඒ තරුණයා කොච්චරකාලයක් පැවිදිවෙලා හිටිය අද කියලත් තාවකාලික පැවිද්දිෙන්. ඒ ළමාකාලේ පැවිදිවනාාම සමහරු තරුණකාලය මධ්‍යමවර්ස අවසාන වර්ස වෙනකං පැවිද්දේම ගත කරනවා. පන්සිය ගණංවලින් පැවිදිවෙනවා හාරසිය ගණංවලින් සිවුරු හරිනවා. දහස් ගනංවලින් පැවිදිවෙනවා අටසිිය ගණන්වලින් සිවුර හරිනවා ඉතුරවෙෙන ටික දෙන්නයි නමුත් ඒකඒ කට්ටිගේෙ හැටි නොත්තේ මහනවෙලා හිටපව තාවකාලික පැවින්දෙන් ගතකරපු කාලේ කවදාකවත් අහකයන්නෙ නෑ. අපේ පන්නතුන් සිිල් සමාදංවෙලා උදේදං හවස්සනකං හරි අදවදේශිල් සමාධං වෙලා හෙටවදේ වෙනකං ඉන්නවා වගේ. අර හාමුදුරුවරු පැවිදි වෙච්ච කට්ටිය ළමා කාලෙ තරුණ කාලෙ කට්ටිය. තුන්මාසයක් අවම වසයෙන්මත් ගත කරනවා හොන්දට සීලේ ආරක්ෂ කරනවා හොඳට සීලේ ආරක්ෂ කරනවා. ඉතින් අන්නේ වගේ භික්ෂු මික්ෂණී උපාසක උපාසිකා කියලා කියන්නේ. බුදු සවවන් බෞද්ධ සාමකයන් උපාසක උපාසිිකා කෙන කියන්නේ ගිහි කට්ටිය. ික්ෂු භික්ෂුණී කියලාගැන්නේ පමිට්ටය ඒ පැවිදි අයගෙන් අද භික්‍ෂු ශාසනය පමණයි පවතින්නේ භික්ෂුුණී ශාසනය නෑ. ඒ වගේම උපාසක උපාසිකා ගැන්නේ ඔය බනහන පින්නත් පිරිස. පිරිිමිසා කාන්තාකෙන කට්ටිය උපාසක උපාසිකා. පාලීන් හඳුන්නනි උපාසක වචනින් උපාසක මෑනිිය උපාසක දියනය උපාසක නැගනිය එහෙම කියන්න පුළුවන්. ඒ කාලේ හඳුන්න ලතියෙන්න්න එහම තමයි. මේ මහත්මයා කියලා අපි දැන් කියනවා වගේ මේ නොෝනා මහත්මිය කියෙලා අපි කියනවාවගේ ඉස්සර හැඳුන්වේ උපාසක අයිය උපාසක නගි උපාසිකා කලගෙන උපාසිකා නංග. එතකොට උපාසිකා නංගි කිවන් ගම නැති වුනාට කවුද කියල දන්නවා මේ සිල්ගන්න ඇරං ඉන්න කට්ටිය. සාදු කියන්නක. එතකොට. සීලයකනක හරි වටිනවා. යනිසා සීලයකන ආරක්ෂාවෙලා සමාදන්වෙලා සීලයක් ආරක්ෂා කරනකොට විරමත්ති සීලය කියලා ඒ සීලය තමත් උසස් වෙනවා. ඉතින් ඒ අනුව අද මේ ධර්මදේශනා මෙතකින් අපි හමාර කිරීමට සූදානම් වෙනවා. මේ ධර්මදේශනා සඳහා විහාරස්ථානයටගල මහා සංගරත්නයට ආරාධනා කළේ, මේ අරෝසාද සිල්වාදියනියත් ස්වර්ණාද සිල්වාදියනියත් ඒවගේ අරුණද සිල්වා පුතනුවන් ඇතුළ ඒ පින්නත් පිරිස. දැනට මාසකීපයකට පෙර තමයි ආරාධනා කළේ. ඒ ආරාධනා කරලා මේ අවස්ථාවනකම් මේ පින්නත් පිරිස මේ සඳහා සූදානන් වුණා. සටයේ පවතින කොරුණ තත්වය මොනමනාතට හැරැයි දෙකන්න අපි දන්නේන. ගොඩක් දරුණු තත්ත්වයකට පත්වෙලා ඇට එකතු වෙන්න විදිියක් නැතිව තිබුණා නම් එ අයි එකතු කරන්න එකට්ටිය නමුත්තිින් රජයෙන් නීතියක් දැම්මුත් විතරයි ඇති නීතියක් දැම්මුත් විතරයි අපි සූදානං වෙලාඉන්නේ එකතු නොවී ඉඩ ඒ දඩුවමට බය නිසා නමුත් අපි දැනගියෝොත් කතරගම නොදැනගියොත් අතර මග කියලා සිංහල කියියම නක්තියෙනවා. අපි දන්නව රටේ හැම තැනමේ කුරුණ වසංගතියේ තියෙනවා. අපි ගාවත් තියෙන්න්න පුළුවන් අනිත් එක්කනාගාවත් තියෙන්න්න පුළුවන්. අපි ගාව නොතිවෙෙන්න්න පුළුවන්, අනිත් එක්කනාගාවත් තියෙන්න්න පුළුවන්. අපි ගාව තියෙන්න්න පුළුවන්, අනිත් එක්කනා ගාව නොතිවෙෙන්න්න පුළුවන්. ඉතිං අන්නේ වගේ අපි දන්නේනේ මීත්‍රයක් හෝලාපිටුවෝ බලන්න පුළුවන් කමකුත්නේ පුළුවන් තරං රජීෙන් කියන නීතිරීතිවලට, සෞඛ්‍යන්සේකින් නීතිරීතිවලට පටහැනිවෙන්නේ නැතුව. ඒවා ආරක්ෂා කර ගනිමින් අපි කටයුතු කරන වනං. අර ප්‍රඥාවන්ත පිරිසක් විදියට අපිට තමත්කාලයක් පුරාවට කොරවුණ වසංගදයට ගුදුරුවෙන්නේ නැතුව දානමානාදී පින්කම් කරලා ධර්මස් වනාදී කටයුතු කරලා, අපේ මෙලවජීවිතාත් සාර්ථක කරගෙන, දීවිතත් සාර්ථක කරගෙන කෙළවරුත්තුම නිර්වාන් සම්පත්තිය සාස්සාත්කර ගැනීමට පුළුවන් වෙනවා. දැන් මේ ධර්මදේශනා අර පිරිිකර අතගස්වන්න පූජා කරන්න ගිලම් පස දැන් පූජා කරපු නිසා නැවත ගිලම් පසහදන්නේ පා එතකොට නැවතසරයක් සාදු කියන්නකෝ බීවිතානගේ මෑනිියු දරුුවන් විශාල ප්‍රමාණයකගේ දාබර අම්මකෙනෙක් දරුවන් දහට දෙනෙක් ඒ දරුවන් දහට දෙනාගේ අම්මා වෙනුවෙන් වීර මාතාව කියන තනතුරක් එතුමට කඩුවෙල ප්‍රාදේශි ලබා මගින් ප්‍රාදේශය ලේකම් කාර්යාලය මගින් ප්‍රධානය කළා ඒ වගේ වැදගත් මව්වරුන්ට වගේ වීර මාතාවගේ තනතුරුපදාානය කරනවා ඒ දරුව නිකම්ම දරුවෝ පිරිසක් නෙමෙයිනේ. එක්කෙනෙක්මත් අයාලිගිය කෙනෙක් නෙවෙයිනේ. එක්කනෙක්මත් නිකම් මේ නිවට නයාලු නරකකට්ටිය නෙමෙයිනේ. හැමෝම මේ බනයකිව වගේ ප්‍රඥාවයින් යුක්තව කටයුතු කරන අයනේ. බලන්නකො තමන්ගේ අම්මා වෙනුවෙන්ම කැප කරනවා. අම්ම තාර්තා අඋගන්නපු මේ, ඩගලස් මහත්මයාගේ නිවසකිවන් මේ නිවස මේ පලාතේම දන්නකට්ටිය. ඒ කාලෙ හැටියට හොඳට ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබාපු කට්ටිය. ඒ අය අනිත් අටත්තේ ඉග්‍රිසියනම ලබාදෙනවා. ඉංග්‍රිසිගැන්නේේ භාසාාවක් නැතුව ඉංග්‍රිසි අගය කිරීමක් නෙවෙේ නමුත් ඉංග්‍රිසිකගන භාසාාවක්. ඒ බහසාාව නැතුව ගොඩක් දේවල් කරන්න අමාරුවයි. ඔබ අප හැමෝටම හෙම තමයි. එතකොට, මේ පවුලෙ කට්ටිය ඔහොඳ හොඳම කට්ටය තමයි. ඒකම සහෝදරයෙක්වත් ඒ දූකුතාලගෙන් එක්කනෙක්වත් ඒම නැත්නම් ලේලෙල බෑන්ලා කවුරුවක්වන් ඒම මුුණගුරු මිනිබිරිියෝ කිසිකෙනෙක්වත්ම පැත්තටෙන්. මුුණගුරු මිනිබිරිියෝ කිසිකෙනෙක්වත් නරක විදියට අයාලේගිය කට්ටියනෙමේ ඇමුවම හොඳ උගත්කම්වලින් පිරිච්ච කට්ටිය, නැනමත්කම්වලින් පිරිච්ච කට්ටිය, තමත් කෙනෙකොට කතා කරන්න හැඳ හැදිච්ච කට්ටිය. ඒ කට්ටිට හොඳට ඉගැන්වාඒ අම්මතාත්තා දෙන්න. ඉගැන්ුවේ මේ ලෝකේ ජීමත්තෙන්න්නේෙකු හොමද කියලා. ඉම්මස්ස ලෝකස්ස දස්සේතාරූ බුදුරජාණන්වාස දේශනා කරනවා අම්මගේ තාත්ත ගුණ. ඉමස්ස ලෝකස්ස දස්සේතාරු මේ ලෝකෙ එළිය පෙන්නලා දුන්නා ඒ දරුවන් කිසි කෙනෙක් නොමගයවන්නේ නැතුව. මංගල සූත්‍රයේ පටන්ගැනීමේදං අවසානයේ දක්වාම තියෙන්නේ. ගීජීවිතේ ගත කරන පින්නතුන්ට තමන්ගේ ගෘහජීවිතේ සාර්ථක කරගන්නේවා. අසේවනාච බාලානංකිල පටන්ගන්නේ බාලයන් ඇසුරු කරන්නේපා දෙවනියට පටන්ගන්න කොහමද දෙවැනි කරුණමොකන්ද පණ්ඩිතානංච සේවනා මේ බී විතානගේ මාතාවත් කාලයකට පෙරේ අබාව ප්‍රාප්තු එපයාාණනුත් ඩක්ලද්ද සිල්ලා මහත්ම ඒපයාාණනුත් මේ දරුවන්ට ඒ හැමදේම කියා දුන්න මේ ලෝකයේ එළිය පෙන්නල දුන්නා මේ ලෝකේ ජීමත්ත නෙහැටිකයා දුන්නා. හොඳම ආදංස සම්පන්න දූල පුතාල. ඒ දූලට පුතාලට එකතු වෙච්ච ලේලිලා බෑනලත් ඒ වගේම හොද ප්‍රඥාගෝච්චර සම්පන් හොඳම හොඳ කට්ටිය. ඒ කට්ටින ඇතිවෙන දූදරුවය කියයන්නෙ මේ බී විතානගේ මෑන්යන්ගේ මුණවුරු මිනි බිරිියෝ ඒ කට්ටියත් එහෙමම තමයි. ඉතිං. ඒවාගෙන අපිට මේ වෙලාවිදි ගොඩක් කන්නු කියන්්ඩියන එක හොඳ නැහැ. කාලය ගොඩක් ගතවෙන්න නිසා මේ අම්මාගේ ගුණේ කියන්ඩෝ නිසා. තමයි ඒ කරුණු ටික නැවත මතක් කරේ. කිසි කෙනෙක් අමනාපවෙන්න නෑ. මේ අම්මාගේ හොඳ කිව්වට. තමත්කිවත් අමනාප වෙන්න නෑ. බණ අහන අයත් සතුටි වෙනවා. අපි සතුටි වෙනවා. ගුණ කිය යුත්තාගේ ගුණේ කියන් ඕෝන නේද. බුදුරජාණන් වහන්සේ, පිරිවම්පාන්න කලින් තමයි මුගලන් මහරාතන්වහන්සේ පිරිවම් පෑවේ. සැරියුත් මහර ආතන් වහන්සේ පිරිුවම් පෑවේ. ඒ ළඟට කිහිල්ලා බුදුරජාන් වහන්සේ ගාථ පන්සීයකින්. ඒක ඇනෙක් කවි පන්සීයකින් උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ කරනවා. ඒක තමයි අපිත් ඔය බණකටගියත් මළගෙදරකට ගියත් එ නැතිවෙච්චකනගේ ගුණේ සඳහන් කරන්නේ. නැතිවෙච්චක්කනාගේ ගුණේ කියන්න අපි දන්නෙත් නෑ නැතිවෙච්චකනා කවුද කියන්න දන්නෙත් නෑ නමුත් අපි යන්නේ කාහරි කෙනෙක් නිසානං එයාගේ ගුණේ කියලා හරි එය අර නැතිවෙච්චෙක්කනට සඳහන් කරලා සම්බන්ධ කරලා තමයි අපි නැතිවෙච්චකනාගේ ගුණේ සඳහන් කරන්න. අපි නරක වේන කට්ටයන මෙයිනේ කලු කොළපාට කන්නන්නාඩියයක් දාගන බැලුවොත් හැම එකක්ම පේන්නේෙ කොළපාටට සතුපාට කණන්නාඩියක් දාලා බැලුවොත් හැම එකක්ම පේන්නේ රතුපාටට ඒවගේ පාට කණනාාඩි දාලා එමෙනත්තං එක එක්කෙන අපිට එක එක්කෙන ගන කියාදන දේවල් ඒවාගේ දේවල් දාගන අපි කිසිගෙනෙක් ්‍යා බලන්න හොදනෑ. එතකොට තමයි අර හාමුදුරු වක්කමැත්ති නිසා මම්මි අන්නෙහම. ධනි හදාග නැවිල්ල කියන හාමුදුරු වලදන්න නඇති නිසාපි මාළුකරෝල මොකුදගෙනවි නෑ කියලා. හරි වැරදි වැඩක්නේ මාලුකරුල ගන්න ඇත එක්කෙනයි හෝ දෙන්නයි. ඕක දුන්නා කියලා කිසිම පවක් සිින්දවෙන්න නෑනි. නමුත් ඒම කියන එක වැරදි නිධාන ගෙනහල්ලත්. හාම්දුරු මාළු කරුල ගන්න ඇති නිසා මේ සම්බෝලට උම්වලකට වත් දැම්මිනෑ කියනවා. ඒම කරන්න හොදනැඒ බොලඳ දේවල්. රසට මේ පින්වත් පිරිසකන්නවා බනවා හැබැයි බිත්තරනං බිඳින්න බෑ. බිත්තර බිඳොත් පාම් බිත්තරතියා මොනාවන ප්‍රාණගාතයට හසු වෙනවා. ඒ පාම්වල කට්ටිය කියනවා ඒ බිත්තරය ඒට නියමිත ඌස්නයක රත් කරලා තිබුණොත් හොදර තිබෙන්න සැලැස්වල් ඒකින් පැටියෙක් කෙළියට එනවා කියලා. පැටියක් කෙළියට එනවන ඒ බිත්තරය හොඳ බිත්තරයා. මේ කට්ටිය අපි නන්දන්නේ අපි අවරුද්ධාතුනින් පැවිදි වුණේ. මේ කට්ටේ බිත්තරය හොඳද නරකද කියලා හොල්ල ලහවෙලා බලනවලු. හොල්ල නොකට සද්‍යය හැනවනං ඇතුරෙේ ඒ ිත්‍රරේ නරක් වෙලා හලු. අන්න එහෙම කියන. ඒ කියන්නේ නරක්ච්ච බිත්තරය කියලගැන තුළි සතෙක් නෑ කියන එකයි. අර නරක්ච්ච බිත්තරේ කන්න හොඳ බිත්තරය කනවා කියලගැන සතෙක් ඉන්න එක කනවා. මේක නොකියම බැහැනිි නේද කේක් කහදන්න ගත්ත දැම් මේ බටහිර පන්නේට ඉංග්‍රීසි කෑමවලට හුරුවෙලා ය එකක චැනල්ලොල පෙන්වන එක කෑම හදන හැටි. මේ මිනිස්සුන්ට කොරෝණ වගේ ආමෙත් අන්න වගේ වසවිසජාති. මිනිස්සු සත්තුන්ගේ මස් පනපිටිින් කණ්ඩ පටන් ගත්තනේ. ඕවනි මිනිස්සු මනුස්සගතිී නැතිවුණානේ. ගුණධර්මකිනය මිනිසුන්ගේ නැතිව වනාානේ. එතකොට ඇතිවෙන ලෙඩරෝග කාටද සනීප කරන්න පුළුවන් හරි අමාරුයි ඉති ඒ නිසා ප්‍රාණගාතයේ සිද්ධවිෙනවා බිත්තර බින්ඳාම බිත්තර කැඩුවාම තැම්බූහාම තිග අනුව ඒකට කාලයේ මදි ගත කරන්න නමුත් අපි ඒ සඳහන් කරේ අ අපි කතා කරන්නකොට කියනකොට නෝන්ජල් කියලා අපි වචනයක් තිේ නො ඒම කතාමල් කියන්න හොඳනේ ධානය හදාගන කියන්න ධානය හදාගන ගිහිදීලා බුද්ධ පූජාපවත්වල හාමුදුරු අනෝදනාව දේශනා කල්ලා ඉවරු නොම් පස්සේ ආවං හරි. අපි මේක හදංහාව අරක හදංහාව ඒම කියන්නේ යන්න හොඳනෑ. එතකොට නිකං මේ අපි බොහොම මේ බොල දෙවෙනවා. සාදු කියන්නක. මේ කට්ටි එහෙම කීනුවට කිවන්න එම. නමුත් මෙතන ගොලක් කට්ටී බණ ආනුවන්න නේද. ඇත්තා අපි කියන්නපාය ඒ නිසා. එතමොට මේ නිවසේ ජීවත්වන පිරිස එම නැතිවෙච්ච බී විතානගේ මෑන්යන්ගේ දූදර වූ, හොඳට මුලේ තියන පිරිසක් විදියට හදල තියෙනවා. ඒ කට්ටිය අපෙන් එහෙම ප්‍රශ්න අන්න නෑ. හාමුර වලදන්න කැමැතිමනවාද කියලාහන්නේ. මං කැම්තිදේ වල්ි තරක් දාාට හදල හරියනේ නානත්තකාය නානත්ත සඥා අපේ හැගිං වෙනස්, රස වෙනස්. සිය දෙනෙක් කැමති රස සිය ආකාරයක්. ඉතින් අපිට පුළුවන්ද ධානවක් හාමුදුරු වටිනකොට ධනමට කැමිසි දේවල් කියන්න අප දිවිත් ඥානයක් තියෙනවාද. අපි කියෙන කැමිති දෙයක් හදංඉඩ. ඒ කට්ටිය ඇහුවොත් අපි ෙන අයිවනං හදන් දෙපා අයි වහදංනාවට කමන්න එහෙම කියනවා. තහෙම හදන්නකල් අපි බැඳීමකුත් නැෑ. නමුත් එහෙම අහන්න හොඳනෑ තමන් දන්වනි රස්සටගුණට හදන්න ඕනේ ජාති. එතකොට එහෙම ඇදුවන් අර ඉස්සරෝයි ලිස්ටලියයා ගත්තති මොකක්වත් නැ. සාදු කියන්නකෝ. නැවතසරයක් සාදු කියන්නකෝ. වසරකට පෙදා අභහාවක් ප්‍රාප්තූ භීවිතානගේ මෑන්යන් වෙනුවන් ද දරුවන් ලෙල්ල බෑල මුළුවුරු මිනිබිඩියෝ සංවිධානය වෙලා ධර්ම දේශනාව පවත්වා ගත්තා, ඒවගේම බොහෝ දෙනකුට ධර්මය හාණන්ඩ සල සලදුන්න දහම් පණඩු පූජා කළ මේ රස්කරගත්තා වූ පින්කම් කුසල දහම්. ඒවගේම හාමුදුරුවන්ට මේ ගිලම්පස පූජා කළ දැහෙත් පූජා කළ මුදල් පිරිකර පූජා කර, මුදල් පිරිකර හාමුදුරුවන් වෙනුවෙන් හරි පින්කමක් වෙනුවෙන් හරි කියලා වංකරන කොටම පින සිදුවෙලා හමාරයි. කරන කොටම හාමුදුරන්ට විතරක් නෙමේ අපි කියමකු දැන්. කිරියම් මැදානයක් දෙනවා. පත්තිනිවේණයන් වෙනුවෙන් කරත් ඒක පිනක් සිද්ධවෙෙන එකක්නේ. මුදලාක් කුවෙන් කරනවා වෙන්කරන කොටම පින සිද්ධ වෙලා හමාරයිනි. ඒ මුදලා අපව් ගන්නේනෙ කිසි වැඩකට. අෙම තියනවා එතිං ඒනිසා මුදලක්කේම පිනකටගෙලා වෙෙන් කරනකොට අසරන්න පව්ලොකට උදවපකාර කරනවා. තමන්ට ලැබෙන වැටුපෙන් හරි ආදාෑයමින් හරි පොඩ්ඩ පොඩ් එකතු කරනවා ඒ දේ සම්පූර්ණ කරගන්න. මුදලවෙෙන් කරන කොටම පින සිද්ධ වෙලා හමාරයිනි. දාානයක් දෙෙන් ඕන කියලා හිතලා මුදල්වෙෙන් කරනවා. එ හැබැයි දානේ දුන්නාමනේ පින් සිිද්ධ වෙන්නේ. තකන් කුසලයක් ප්‍රැස්සෙලාති නිමුදල් එකතු කරලා තියෙනකම්. මේමටුක් ගැඹුරු විදියට සහි කටයුතු වැදගත් කරනු තමයි. ඉතිගේ අනුව මේ රැස්කරගත්තව අපමන පින්කම් කුසල් ධාම් රාසියම විතානගේ මෑනියන්ටත් ඊට පෙර අභවක් ප්‍රාප්තූ ඩක්නස්ද සිල්ල අහිදාෑබර පියාණන්ටත් සහෝදනයගෙනනම්මකන්ද. ජෛරත්නද සිිල්වා ඒ වැඩිහිටි සහෝදරය ඇතුළු. මියගේ ඥාතිං හැමෝටම මේ පින් අත් පත්තේවා එ අය සංසාරදෝෂයක් නිසාහෝ දුක්කඇති තැනකනං දුකින් අතවිිදේවා සැපඇති තැනගනං සැප වඩාවර්ධනයවේවා ජාතියක් ජරාවක් මරණයක් නැති උතුම්ම නිර්වාන් සම්පත්තියම එතුමියට ඇතුළු මියගේ ඥාතින් හැමෝටම අත්පත්වීවා කියෙන ප්‍රාර්ථනා කරන්න. මේදී විශේසියෙන් මතක්කරයුතු කරුණක් තියෙනවා. අපේ දහම් පාසලට අවස්ථාව නැති වුණාට කඩවෙල සංකපිට්ටි විහාරස්ථානයේ පවත්තාගනය ලබන ඉංඩීසි මාධ්‍ය දහම් පාසලි. මේ පවුලේ ස්වන්නනාාද ශිල්ලාමෙනවිය ඉංදීසියෙන් ධර්මියෝගන්නනවා ඒ දහම් පාසලේ. තවයි ඉන්නවා ගුරුවරයක් සහෝදරිය, මේ දස සිල්වෙලා සිල්ලාරක්ෂා කරන සිල්මෑණි කෙනෙක්. එතකොට ඒ තමයි අම්මාට කරන්න පුළුවන් ඉහළම සත්කාරය ඒ කුසල ශක්දිය ඒ පින්වත්මෑන්්‍යන්ට අත්පත්වේවා කෙළ ප්‍රර්ථනා කරමු. නත්ො ැමෝටම මේ ධර්මස් වනය කිරීමෙන් ජන්ට කරගත්තාව කුෂ ශක්තියන්ගේ බලමයිමින් මෙලොවසිං සිතක් සාාන්තියක් අවවෘ්ධයක් සලසීවා අපලෝ පදනවත්නං ඒවාද දුරුුවේවා කරන යහ පත් කටයුතු සරු ප්‍රකාරෙන් සාර්ථක වේවා ජාතියක් ජනාවක් මරණයක් නැතිවතුමූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීමට මේ ධර්මස්ස වනය ධර්මදානමියෝ කුසල ශක්තිය හේතුවේවා වාසනාවීවා කලපාර්ථනා ඉත්තාාවතහාචයම්මේහි සම්බතම්පුං්ඥ සම්පදන් සබබේදේවා අනුමෝදන්තු සබ සම්පත්ති සිද්ධයා නානාාවන්න මහාතේඩු ඕදාතහයවයනු ගාම සංචාරකෝ දේවු ඉදංපුഞඥානුමදතු අක්කා සට්ටහාචබුම්මට්ට දේවානාගා මහිද්දකා පයන්තන් අනුමෝහෝදත්වා චිරංරක්කන්තු ශාසනම්, චිරංරක්කන්තු දේසනම් චිරංරක්කන්තු මම්පරම් සාධසාදුු ප්‍රාථනාගාතාව සජානා කරම වැැඳගෙන. එමිනා පං්ඥකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමූ හෝතු යවනිබාන පත්තියා. තෙරවං සමාකරවගනිමු කායිනවාචාචිත්තීන පමාදීන මයාකතං අච්චයංකමමී भන්ති බූරි පඥතතාගත අච්චයංකමමී දම්ම සංදිට්්‍රිකාකාලික අ්චයංකමමී සංග සුපටි ප්‍යයානුත්තරේ සාදුසාදූ මව්පියගුණ සිහිපත් කරම් දස්සමාස උරේකත්වා පෝසේසි උද්ධිකාරනම් අයුදීගන් වසසතම් මාතුපාදං නමාමහම් දසමස්සේ කුසදරා දහදුක් විඳී අම්මා ඇසලෙස සුරැකමිලෝවට බිහිකල්ල අම්මා. රසමස අවුලුදී මාතුටු කළ අම්මා බැසයිව දෙපා නම්මදිමි පෙම්බරයම්මා. උදිකාරු අලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකම් රජමජ්ජං සුපාතිට්ටම් පිතුූපාදංනමාමාම් සෙවනට පියස්සක් විල්ලසින් සිටියපියා. සිතූ පැත්තුූදේදුන් සුරාත්තුරයපියා අපරක අපේලොව රජකම් දැරූපියා දොහොත් මුදුන්දී නමදමි මගේපියා සදුසදූ ධර්මස්සවනය කුසර ශක්තියෙන් ඔබ හැමෝටම සිතක් ෂාන්තියක්ම සැලසීවා. අභිවාදන සීලිස්ස නිච්චම්වද්දාපචායිනු සත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නු සුකංබලම්. උතුන් බුද්දුගුණ නිරන්තරජින් දෙසු දල්ලදා සමිඳු සරෙනයි. නුවන් සනහන කැලනිමියුගුණ සෑරදුන් සිලුමිනිී සරෙනයි සමන්ගිරීස, පහන් කරමින් තැබු මුුණිසිරිපතුළේ සරණයි නිවදක්නා ජාතිදක්වා ඔබසැමටතු නොරුවන් සරණයි අයුරාරෝග සම්පත්ති සග සම්පත්ති මේවච අතෝනිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමී්ජතුූ. සාධසාධු මෙමා කළපින් පැදි පැදී තිබේවා ආධයාදී නොදැන කළපවු් සේදි සේදීගෙවේවා ජාතිජාති දුකක් විපතක් කිසිම කලකදි නොවේවා සාධසාධු මෙපින් බලයින් නිවන් සම්පත් ලැබේවා. නැතිලේ අකාල් මාවයිවැසන්සා තුරුලේ හංගාගනම ඔපතිමුණා අම්මේ පායතතුර පිපියවර පිටිය ඔබ අම් ලනම්මේ ඔබිසගේ හස සුවඩදිදී දැනුනා මට රම්මේ ඔබිසෙලේ හස සුවදදිදී දැන්ුනා මටයම්මේ මගදුවගෙන එන්නද එකපිම